අනුපම හිතාගෙන ඇත්තේ යා නැති හන්දා අපි බය වෙලා අඬනවා දුඩනවා ඇති කියලානේ. එයාට ගිහින් කියන්න ආයේ එයා මේ පැත්ත පලාතේ නාවට කමක් නැහැ කියලා. එහෙම කියන්නේ පාංකල් අනුපම හොඳටම වැටලා ඉන්නේ. ඔව්. තමන්ගේ දෙමව්පියෝ සහෝදරයෝ තමන්ට ආදරය කරන අය අමතක කරපුවාම මිනිසුන්ට යන්නේන මං නැති වෙනවා තමයි. මේ වෙලාවේ අනුපම තනි කරන්න එපා අංකල්. අනුපම මේ ගෙදරින් එළියට බහලා යන වෙලාවේ එයා මට කතා කරපු විදිය දන්නවනම් ඔය ළමයා ඔහම කතා කරන්නේ නැහැ. ඔය ළමයාට තාත්තෙක් ඉන්නවනේ. නිකමට හිතලා බලන්න දරුවෙකුට පුළුවන් ද තාත්තා කෙනෙකුට කියන්න අනුපම අයියා ගැන ආරංචියක් ලැබුණාද? මේ ළමයින්ගේ බෝඩි මේ ඉන්නවලු. අනේ අංකල් අපි ගිහින් එක්කගෙන යමු. ඉක්මනට ලෑස්ති වෙලා එන්නකෝ. මගේ බල්ලවත් එන්නේ නේ. මං එන්න. අපි යන්. මේ වෙලාවේ අනුපම ඉන්නේ කතා කරන්නවත් පුළුවන් තත්ත්වක නෙමෙයි නිරාශා. හොඳටම වැටලා ඉන්නේ. මං ආවේ අනුපම ගෙදරට එක්කන් එන්නද කියලා අංකල්ගෙන් අහන්න. ඒත් අංකල් කියනවා යාව ගෙදර එක්කගෙන එන්න. නැතු වෙනකෝ යන්නද? අනේ අදම අනුපම අයියව එක්කගෙන එන්න. හැබැයි අනුපමට ආයෙත් බැන්නොත් ඉන්නේ තවත් අවුල් වෙයි. කවුරුත් බනින්නේ නැහැ. ඔයා ගිහින් එකගෙන එන්නකෝ. මට පුළුවන් එයාගේ හිත හදන්න. මං දන්නවා එයාගේ හිත හැදෙන්න මොනවද කියන්න ඕනේ කියලා. සමාධි? ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයා අත ගන්න මිසක් කන්නේ. මට කන්න බෑ අම්මා. මේ දසුලේ හරි අමුතුයි. ए මොකද ප්‍රොබ්ලම් එක? මොකද නෑ අම්මා. සමාධි මම බලාපොරොත්තු වුණා ඔයා මීට වඩා බිස්නස් වලට ඉන්වෝල්ව් වෙයි කියලා. මම ස්ටඩි කරන්න කියලා දුන්න ෆයිල්ස් වල ඔයා අතවත් තියලා නෑ. සමාධි කැමති නෑ ඔෆිස් එකකට කොටු වෙලා වැඩ කරන්න. මම ඒක දන්නේ හින්දායි මෙයාට කිව්වේ පේස්ට්‍රි සෙක්ෂන් එකේ ෂෙෆ් විදියට වැඩ කරන්න කියලා. යයි පැත්තට පලාතේවත් ගියේ නෑ. මං අම්මට කිව්වනේ මට ටිකක් කල් දෙන්න කියලා. මට දැනගන්න ඕනේ ඔයා මෙහෙම පස්ස ගහන්නේ ඇයි කියලා. සමාධි පේස්ට්‍රි සෙක්ෂන් එකට යන්නේ නැත්තේ අනුපම කියන හාදෑව හම්බ වෙයි කියලා. ඔයා වර්කර්ස්ලට බය වෙන්න ඕනේ නෑ. මං අර බොයිව ළඟදීම වෙනකොට හරි මාරු කරන්න. මං ওই බව දැනගෙන හිටියනම් අර කෙල්ලට මෙතන ඇවිල්ලා ওই විදිහට කෑ ගහන්න දෙන්නේ නෑ. ඒ හදයා ඔයා ගැන බලාපොරොත්තු තියාගත්තයි කියලා ඔයා ඒකට වක් කියන්න ඕනේ නෑනේ. ඒ හදයා හැම හිතුවේ ඔයා ඒකට අනුබලයක් දීලා හැම නෙමෙයිනේ. මොනවා වුණත් ක්‍රම මේ ඊට පස්සේ පිටමිනිය ගෙදරට වද්දා ගන්නකොට පොඩ්ඩක් ඒ ගැන හිතන්න. ඒ කෙල්ලට ඔහොම ඇවිල්ලා මෙතන කෑ ගහන්න පුළුවන් උනේ මේ ගෙදරට ආව ගිහින් නෑනේ. කොච්චර නිදහස් වෙන්න ඇදුවත් තාම වැන්දබුණගේ සද්දේ ඔයාගේ කටින් ඉඳලා හිටලා පිට වෙනවා. වික්‍රම මං කියන දේ ටිකක් තේරුම් ගන්න. ඔයත් දැක්කනේ අර කෙල්ල. හරි. මං පිළිගන්නවා මගේ අතින් වරද්දා සිද්ධ වුණා කියලා. නිරාශා එදා හැසිරුණු විදිහට මට වරද්ද පිළිගන්න වෙනවා. ගෙදර මිනිස්සු පොලිසියට කියලා. උඹ අතුරුදහන් වෙලා කියලා. උඹ අපිට කිව්ව ගෙදරට කෝල් කරා කියලානේ. නැත්නම් අපි මීට කලින් ගෙදරට පණිවිඩ යවනෝනේ. මට ගෙදර යන්න බෑ මචං. උඹට වෙච්ච දේවල් වලට ගෙදර මිනිස්සු පණි නෑ අනුපම. මම මුතු වෙනුවෙන් ගෙදරනොත් අතරින් දැස්තලා හිටියේ. මම කොහොමද කටක් කරලා කියන්නේ මුතුම වරවට්ටුවයි කියලා? උඹ කිසි දෙයක් කියන්න ඕනේ නෑ. උඹගේ ෂේප් එක ඊටපන්. හරි. ලෑස්තියන්. මම නිරාශයට පොරොන්දු වුණා උඹව ගෙදර එක්කන් එනවා කියලා. උඹ නිරාශයට මුතු වෙන කිව්වද? එයා මාව රවට්ටුව එක ගැන. මං ඕවා කියන්නේ ගියේ නෑ බං. ඒක හොඳයි. නිරාශ මේක ගැන දැනගන්න ඕනේ නෑ. හරි හරි. ගිහින් ඇඟපත හොදගෙන ලෑස්තියන්. මිනිස්සෙක් වගේ ගෙදර යන්න. කොහොමරි මුව ගෙදර එක් කරගෙන යන්න ඕනේ. මුව මේ තනියෙන් දැන් අපිට වැඩට යන්න බෑනේ බං. එනකොට මොනවද කරගෙන හිටියොත්? ඉතින් කොහොමද අපි මුව එක් කරන් යන්නේ? බලෙන් හරි ත්‍රිවිල් එක දාන් අරන් යමු. වෙන කරන් දෙයක් නැහැ. මුව ආයෙත් ගෙදරින් ගියොත් එහෙම. අර අල්ලපු ගෙදර කෙල්ල નિરાශා. එයා කිව්වා මෙයා බලා ගන්නම් කියලා. ආහ් එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. मनोज අපේ পেපර් එක ගන්න හරිම සක්සස්. අද උදේ ඉඳලා 10කට වැඩි කෝල් කළා. ඔයා මොනාද කිව්වේ? මං කිව්වා මේ බදාදා උදේ 9ට ඉන්ටර්විව් වෙන්න කියලා. ආ චෙෆ්ලා 3 දිනක් කතා කරා. අපිට චෙෆ් කෙනෙක් නම් ඕන වෙන එකකුත් නැහැ. ඇයි? චෙෆ් කෙනෙක් ඉන්න ඕනේ කෑම හදනවනන්නේ. මම ඔයාට නොමිලේම රොයල් ෆුඩ් කම්පැනි එකේ පේස්ට්‍රි සෙක්ෂන් එකෙන් කෑම ටික ඩිලිවර් කරනවානේ. ඒක ඇත්තනේ. මේ දවස් ටිකේ සමාධිත් නැති හින්දා මගේ වැඩ ටික කරගන්න ඉතාලම ලේසි. ආ අනිත් එක ඔයා දන්නවද? වැන්ද බෝන. බිස්නස් එකෙන් අවුට්. අපේ වාසනාවට. මට උනේ කොම්මාරේ රොයල් ෆුඩ් කම්පැනි එක බංකොලොත් වෙලා හැඳි ගෑවිලා යනවා දකින්න. ඔයාට ඒක ළඟදීම බලා ගන්න පුළුවන් වෙයි. මනෝජ් අපි සේවකයෝ කී දෙනෙක් විතර ගන්නවද? 4 දෙනෙක් හිටියාම හොඳටම ඇති. එක්කෙනෙක් මට ඕනේ. අපේ පේස්ට්‍රි සෙක්ෂන් එකට දාන්න. එතකොට මගේ වැඩ ටික හරි ලේසියෙන් කරගන්න පුළුවන්. මම කවදා හරි අම්මලාට ගිහිල්ලා කියනවා. අම්මලා මාව රොයල් ෆුඩ් කම්පැනි එකට ජොයින් කරගත්තේ නැති එකේ පළිය මම ගත්තා කියලා. අම්මලාට තරුපේ. හැබැයි මේ කටනම් ඉස්සර කරගන්න එපා. මම මේ සේරම දේවල් ලස්සන්ට ෂේප් කරලා තියෙද්දි ඔයා මේ මැද්දට පැනලා වැඩ නම් අවුල් කරන්න එපා වුණා. බය වෙන්න එපානේ. මම ඒක අම්මලාට කියන්නේ. रॉयल फूड कंपनी का बांकोल होती थी ये मनांका मन्ने माधुरी पत्रे ऐड कर जान देती आप तो एक दबाने में नहीं मैं कनात्रा कराने नाम कराने तीने कम कर दिए शुरू माधुरी आपे बिजनेस ऐड गावा के ने बैर विक्रम या आप गातों में के बिना ऐसे करना ही नात्र बैनी ये मनांग या करने देवाल देख के नया वागी शेरिन 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 लोहावा कंटैक्ट करला मैं ऐड के टे विरुद्ध में इंतरवासी का करेंड आपे कंपनी के नाम पाविच करना तो ना खाओ तो संपत्ति स्टेक ही करनी बेटा के निकुटा रॉयल फूड कंपनी के नाम पाविच करना देंगे बहने मैं ऐड के दालती नहीं माँ देवी बोलो मनोज वाह में इंटरेक्ट करना मनोज मेरे अपने खालिंग क्यों हुआ मनोज माधवी के हानु करला तीनों मेरे कराने पाके केस का फाइल कराना माधवी के विरुद्ध इस वैंड बोला माँ माधुरी की आम्मा माँ को बंद तुम्हारी दरवाजे के दो नाडू किया ने शेरीन ओक्को मट्टा बड़ा वैध करते ने अपेक्षित दिन आने मिस वैंड बोला दमल लगा हलगी आये बिजनेस से क्या ना बारा निन्हे है के लनी हाँ ऐ मैं कुलाप पिला मिस वैंड बोला देखला तीन वाले माँग मिश्रा माँ किया आठ पासे माँग वैध कर पितांग वाला प्रश्न क्या ना कुलाप पिला दूँ मिश्रा माँ करते मिश्रा माँ सुई जी ये मनी मंगता ने शरीर टमें प्रश्न विषय तक आंटा पुरवा मिस वैन द बोलना देंग मुझे लाहू की कदीवाल के नहीं ताने नहीं तू दो कुत्तर दीवाल के नहीं ताने मंगता ने एक रतन काले होता මං කටපියාගෙන හිටියේ බොහොම අමාරුයි. මොනවා වුණත් નિરાශා දුවගේ කීමකට පිටින් දෙයක් කරන්න මට බෑ. ඒකයි මං නොදක්කා වගේ කරවගෙන හිටියේ. අනුපමයිගේ ගෙදරින් හිටපෙක හොඳයි. ඔහව කවුරු අමතක කළත් කිත්සිරි අංකල්වත් හොසලවත් මං ඔතව අමතක කරන්නේ නැහැ. මං දන්නවා. किसी अंकल इधर में उपयोग दूंगा तीन दा और अंकल के गुड़ा तरह नहीं निकला ये दम्मन किया ने न दिया हुआ मैं वो यार टम ही थे किसी अंकल वैरे दिन आया किया अनुपमा ये මම මේකට කීප සැරයක්ම කියන්න හැදුවා. ඒක තමයි මට මේක කියන්න ඉඩ දුන්නේ. දැන් මම මේ කියන්න යන දේ ඇහුවම ඔයාට ටිකක් හිත හදාගන්න අමාරු වෙයි. ඒත් මම මේක මේ වෙලාවේදී නොකියුවොත් ඔයා ලොකු අමාරුවක වැටෙනවා. අනුපමයි මම මේ කියන්න හදන දේ ඇත්තම ඇත්ත. ඔයා මුතුට ආදරේ කරාට මුතු ඔයාට කරන්නේ ලොකු බොරුවක්. මුතු විදියට රංගපාල ඔයාව රවට්ටන්නේ සමාධි. මුතු කියලා කෙනෙක් නැහැ. මුතු ඉන්නවා. මුතු ඉන්නවා. එයා මෙතන ඉන්නවා. මෙතන. මෙතන. මම ඔයාට බොරුවක් කියනවා කියලාද ඔයා හිතන්නේ? මම මේ වගේ ඇස් දෙකෙන්ම දැක්කා. මුතු කියන්නේ බොරුවක් නෙවෙයි. එයා මෙතන ඉන්නවා. මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඔයා මුතු කියලා රැවටිලා සමාධිත් එක්ක පාක් එකේ කතා කර ඉන්නවා. මම එහෙම දැක්ක නිසයි මේ කියන්නේ. ඉරාෂා ඔය කතාව මට ආයෙත් කියන්න එපා. මට ඒක ආයෙ හෙන්න කියන්න එපා. මම මෙච්චර කියලා තෝරට මම විශ්වාස නැද්ද අනුපමයි? කමක් නෑ. समाधिलाई ගෙදර ගිහින් ඔයාම බලාගන්න. මට විශ්වාස මගේ හදවත විතරයි. මගේ හදවත කියනවා මුතු කියන්නේ බොරුවක් නෙවෙයි කියලා. එයා මෙතන ඉන්නවා. එයා මදාම මෙතන ඉන්නවා. එයා මෙතන ඉන්නවා. අනුපමයි ताती हाँ ताता मट पोरंगुना मत कर मट ओण वेला उदव करना केला मट देन ताता के उदव ओण वेला तीनो मगत उदव ताता मट पोरंगुना मन कमत के नाव लंकर गन मट उदव करना केला मैं उदव इला नहीं करता भाई ताते मट तेरेन्या ताते मगे हिते තියෙන ආදරේ निराशට තේරුම් ගන්න පුළුවන් විදිහට කොහොමද කියන්නේ කියලා මම කොහොම කිව්වත් එයා මාව අවිශ්වාස කරනවා මට හිතෙනවා තාත්තට එක කරන්න පුළුවන් වෙයි කියලා තාත්තා निराशත් එක්ක කිව්වොත් මගේ හිතේ තියෙන්නේ එයා ගැන ඇත්තම ආදරයක් කියලා එයා ඒක පිළිගනීවි एक पिली अरगन एक विश्वास करला या मंगन हितान पटंगानी निराशला या पियात्र तीन परतरे वाट तेरे ने त्याई पूर्ण या मर कॅमत नुते परतरे नेते करने विधि मानदान नो एक खवदावत करन पुलन देने मी समाधि कियन लेतीने निराशा में हेवला क्या गहल गई हटी अध्यापने मत सल्ली वाली मत ये परतरे नेते करने बे කොතන දී හරි එකම තු වෙනවා. નિરાශ කෑගෑවි සමාධියේ වැරද්ද හින්දා. සමාධියට පුළුවන් නම් අසරණ කොල්ලෙක් වරවට්ටන්න નિરાශයට ඒකට බයින්න ඇතියක් නැද්ද? මට නම් හිතෙන්නේ නැහැ සමාධිය වගේ වැඩක් කරන්න ඇති කියලා. කරලා ඇති නෙමේ කරලා තියෙනවා. මම සමාධිය ගැන දන්නවා. ඔය ගැනත් දන්නවා. ඔය කතා කරන්නේ નિરાශ කිව්ව දේවල්. තාත්තා කියන්නේ මට උදව් කරන්නේ නැහැ කියන එකනේ. කමක් නැහැ. මම කවදා හරි දවසක තාත්තට පෙන්නනවා. ඔය සල්ලිකාර සරුව පිටතල කෙල්ලන්ට වැඩිය નિરાශ මට කොච්චර ගැළපෙනවද කියලා. එයත් එක්ක මට කොච්චර හොඳට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මම කවදා හරි දවසක තාත්තට පෙන්නනවා. हेलो अनुपम इन्नवाद अनुपमगे යාළුවෙක් කතා කරන්නේ ඇත්තද තාමත් ඇවිත් නැද්ද? මේ ඇවිත් නේදිලු. මේ ගෑනලා මේ කතා කරේ. ඒ කියන්නේ ගෙදර ඇවිල්ලා. ඇති යාන්තා. නෝනා මේ පණිවිඩයක් තියෙනවා නම් කියන්න. මං ගිහින් කියන්න. මට ඇඩ්‍රස් එක දෙන්න නෝනා. කිසි දෙයකට බය වෙන්න එපා. මං කාටවත් කියන්න. මුකුත් කරන්න ඕනේ නැහැ. ඔය විදියට එයා හිතත් හදාගන්න. දැන් මං නිදහස්. මං සෑහෙන්න බය වුණා ලකී. මොකටද නෝනා? ඒක ලකී දැනගන්න ඕනේ නැහැ. අම්මෝ මං ආයෙ නම් මේ වගේ වැඩක් කරන්නේ. මේක මට හොඳ පාඩමක්. हैंड फोन ने कटा दी कोल्ले कल लगना समाधि नो ना मुनो करंट हादना अदन ने कौशल है यहाँ डेंड नगी टूला हंड में यहाँ बैटरी आंट कल्पना आंगन दिखेल आइए नगरी नगरी मैं ताता ने बैटरी आंट दिखेल हाल बल मैं मुनाद कराने हिता नहीं किया रयाग दावालक नोबला महान सेवेला खरंदा में उस्माहत करला हदुए में वगे मोड एक किला मान देने गनुनी ने ये किल्लट राउट नहीं किए मुको दांगी तीन वेच्चे वैराद पिलिया रगने हदने किन्हें करंट दिए ने ये किल्ल मते तमंगे जीविते खाल खांडी करंट हदने के मंत्रा मोड का मत नीत पास से तमुंगे वियदमटमत क्रिकेट प्रैक्टिस වලට සත පහක් දෙන්නේ නැහැ. අද කිව්වයි කියලා හිතා ගන්නවා. අංකල් මෙහෙට එන්න. නෑ නෑ. මං කතා කරුවේ නැත්තම් දැන් මෙයා තව මොන මොනවා කරලා නැවතිද දන්නේ නැහැ. මෙහෙ එන්න. කතා නොකර බෑ මට. මෙහෙ එන්න. මං කතා කරනකොට හිතා තමයි. කොසල. මෙහෙ. अंकल की देवलवा गणंगन पा हुन्नावा गेंड मग अंकल की अन्ना कोड करदर करन पा केला या मे दवसल तरहें इन्ने ඒකයි ඔහොම කියවන්නේ මේ මං ගිහලා කෑම එක අරගෙන එන්න හ්ම් ඔය මොන හොදගෙන ඉන්න අම්මා මං හිතේ ඉඳන් බිස්නස් වලට ඉන්වෝල්ව් වෙනවා. මං අම්මා කියන ඕනම දෙයක් කරන්න ලෑස්ති. මං අද ඉඳන් අම්මා දුන්න ડોකියුමන්ට් ස්ටඩි කරන්න පටන් ගන්නවා. good very good. මං හිත උදේම බේසිස් සෙක්ෂන් එකට යනවා. ඒක හොඳයි. අර අනුපම කියන ළමයා තුන් දවසකින් වැඩට ඇවිල්ලා නැහැනේ. අම්මා එයා හිත ඉඳන් ආවොත් අම්මට පුළුවන් ද එයාව වෙන සෙක්ෂන් එකට මාරු කරලා දෙන්න. ඔව්. අපි එහෙම කරමු. නංගි මට නම් සැකයිවා මගේම නංගි කෙනෙක්ද කියලා. ඇත්තටම මට සැකයි. පුණයි එහෙම කියන්නේ? නෑ නෑ. වෙලා තියෙන මාව හදාගත්තා. එහෙම නැත්නම් හොස්පිටල් එකේදී මාරු වෙලා. පුණ මොනවද මේ වත් දොඩවන්නේ? ඒක හිම තමයි වෙලා තියෙන්නේ. නැත්නම් ওই තුන් දෙනාටම එක විදිහට දැනන දෙයක් මට වෙනස් විදිහට දැනෙන විදියක් නෑනේ. ওই තුන් දෙනාටම එක විදිහට පේන දෙයක් මට වෙනස් විදිහට පේන විදියක් නෑනේ. මටත් ආදරේ ඉස්සරහදී හැංගීම් දැනෙන්නේ නැති කෙනෙක් ඉදිරියේ ඉන්න පුළුවන් වෙන්න ඕනේ.